පොර රැකියා ඒජන්තවරුන් පිරිසක් එකතු වෙලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න රණවිරුවන්ව මේ රුසියානු යුක්‍රේන යුද පෙරමුණට යවන්නට මිනිස් ජාවාරමක් කරනවා. ඉතින් මෙතනදී බොරු පොරොන්දු රාශියක් දීලා තියෙනවා. රුසියානු හමුදාවට යුක්‍රේන හමුදාවට බන්ධනවා කියලා. ඒ වගේම සෙන්ට් පීටර්ස්බර්ග් වගේ නගරවලින් ඉඩම් ලබා දෙනවා කියලා. ඒ වගේම පවුල්වල අයට රුසියාවේ පුරවැසිභාවය ලබා දෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි සමහරුන්ට ලක්ෂ 10ක් 15ක් ඒ වගේම ලක්ෂ 19ක් මාසික වැටුප විදියට දෙන්න පොරොන්දු වෙලත් මෙයාව යවලා තියෙනවා. ඒ අයට මුදල් කිසිම දෙයක් ලබා දීලා නැහැ. කිසිම වැටුපක් ගෙවලා නැහැ. ඒ වගේම මිය ගියොත් හෝ තුවාල වුණොත් බරපතල විදියට කිසිම වන්දියක් නැත්තම් කම්පන්සේෂන් එකක් ගෙවලත් නැහැ. මේවට රැවටිලා අපේ රණවිරුවන් සෑහෙන ගණනක් මේවන කොටත් ඒ යුද පෙරමුණට ගිහිල්ලා එහෙ සටන් කළා. කොටසක් මිය ගිහින් තියෙනවා. කොටසක් තුවාල ලැබලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ විදියටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදියටත් අපි විශාල උත්සාහයක් දරනවා. ඒ අය කවුද කියලා හොයාගන්න. මොකද ඒ රජයන්වල නීත්‍යානුකූල හමුදාවලට නෙවෙයි මේ අය අන්දවල තියෙන්නේ, ඒ රටවල තියෙන කුලී හමුදාවලට. මම ඉතාමත්ම බැගෑපත්ව ඉල්ලා සිටිනවා අපේ හිටපු රණවිරුවන්ගේ. ඔබ මේ ජාවාරම් වලට හොර මගඩි වලට අහුවෙලා ඔබේ ජීවිතයක් නැති කරගෙන පවුල්වල ඔබේ දෙමාපියන් බිරිඳෑවරුන් සහ දරුවන් දුකටපත් කරන්නේ නැතිව මේ විදියට යන ගමන නොගෙයින් ඉන්න කටයුතු කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පොලිසියත් අපේ බුද්ධි අංශත් විශාල මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. ඒ ජාවාරම් කරුවන්ව නීතියේ රැහැනට අසු කරන්න අපි උපරිම ශක්තිය යොදලා තියෙනවා. දැනටමත් අපි කිහිප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතුරු අයත් අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ වෙනකොට තියෙන තත්ත්වය ඉතාම භයානකයි. දැනටත් 600කට වැඩි පිරිසක් අරන් ගිහිල්ලා තිබෙනවා. 15 දෙනෙකුට වැඩි පිරිසක් මැරිලා තිබෙනවා. ඊට වැඩි විශාල පිරිසක් අතපය තුවාල වෙලා විශාල අර්බුදයක උන් ඉන්නේ. විශේෂයෙන් ජනාධිපතිතුමා උපදෙස් දුන්නා වහාම රුසියාවට නව වැඩ බලන තානාපතිවරයෙක් පත් කරන්න. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයටත් කතා කරලා ඔවුන්ව වහාම ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සාකච්ඡා කරා අපි ගිහිල්ලා. මේ අතර විශ්‍රාමික හමුදා පුද්ගලයින් හට ඉහළ වැටුප් සහ වරප්‍රසාද හිමිවන බවට නොමග යවමින් රුසියා යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම මිනිස් ජාවාරමට හසු වී මව්බිම වෙනුවෙන් වසර ගණනාවක් අභිමානවත් සේවයක් සිදුකර විශ්‍රාවලත් හමුදා පුද්ගලයෙකු ලෙස හිමිවන සියලු වරප්‍රසාද සහ උපයාගත් සියලු වත්කම් අහිමි කර ගැනීමෙන් වළකින ලෙසයි විශ්‍රාවලත් සියලුම නාවික හමුදා පුද්ගලයින් වෙත නාවික හමුදාව අවධාරණය කරන්නේ. එමෙන්ම මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා පුද්ගලයින් හෝ වෙනත් අයවලුන් සම්බන්ධ තොරතුරු තිබේ නම් නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.